Inside Story. ආණ්ඩුව තවදුරටත් ණය ගනිමින් සිටිනවා. රටේ කටයුතු වෙනුවෙන් මේ ආකාරයෙන් දිගින් දිගටම ණය ගැනීම ඉදිරියේදී රටට කවර ආකාරයෙන් බලපායිද? මේකේ දේශීය ණය ප්‍රමාණය 35%කින් පමණ වැඩි වෙලා තියෙනවා. දැන් මේ ණය වැඩිවීමත් එක්ක 2023 මාර්තු වලින් පසුව දැන් විදේශීය බහුජාතික සමාගම් විශේෂයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව මේ වගේ පැතිවලිමුත් ණය ගලා ඒමට පටන් අරන් තියෙනවා. දැන් මේ සමස්ත ක්‍රියාවලිය තුලින්ම සිද්ධවන්නේ ණය බර රටේ වැඩිවීම පමණයි ඇත්තට. දැන් මේ ණය අරගෙන අනිත් පැත්තෙන් අපි වියදම් කරන්නේ දේශීය පාරිභෝජන වියදම් සඳහා. රට තව තවත් මේ ආර්ථික අර්බුදය තීව්‍ර කිරීම සඳහා හේතු වෙනවා. තාවකාලිකව මිනිස්සුන්ට මේ දේවල්, මේ රටේ ජනතාවට මේ දේවල් පේන්නේ නැහැ ඇත්තට. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව මේ දිනවල සාකච්ඡා වෙනවා. මින් ජනතාවට යම් බලපෑමක් එල්ල වෙයිද? ණය ප්‍රමාණය අපි අඩු කරනවා. ඊට පස්සේ ණයවල ගෙවීමට තියෙන කාලය දීර්ඝ කර ගැනීම කියන විකල්පයට යන්නත් පුළුවන්. ඊටත් අමතරව පොලි අනුපාතික අඩු කර ගැනීමට ක්‍රියා කරන්නත් පුළුවන්. සමහර වෙලාවට මේ මිශ්‍රණයක් රට තුල ක්‍රියාත්මක වෙන්නත් පුළුවන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම යට. නමුත් මේ කුමන ක්‍රියාමාර්ගය අනුගමනය කරත් ඒ ජනතාව කෙරෙහි, රටේ ආර්ථිකය කෙරෙහි, රටේ බැංකු පද්ධතිය කෙරෙහි, මූල්‍ය වෙළඳපොළ කෙරෙහි යම් ආකාරයකට බලපෑමක් සිද්ධ වෙනවා. මේ වෙනකොට පවතින ඒක පුද්ගල ණය ප්‍රමාණය කොපමණද? ඒක පුද්ගල ණය ප්‍රමාණය මේ ක්‍රියාවලියත් එක්ක විශාල වශයෙන් වැඩිවීමක් අපිට දැක ගන්නට පුළුවන්. IMF රිපෝට් එක වාර්තාව අධ්‍යයනය කරලා බලනකොට මේ වර්ෂයේ අවසන් වෙනකොට ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 13,36,942 වගේ ආසන්න මට්ටමක තියෙනවා. 2028 වෙනකොට මෙය රුපියල් 19,30,796ක් බවට පරිවර්තනය වෙනවා. එහෙනම් 2028 උපදින දරුවත් 19,19,000කට වඩා වැඩි මුදල් ප්‍රමාණයක ණයකරුවෙක් බවට පත් වෙලා තමයි මේ රටට දීන්නේ. හැබැයි ඔබට ආණ්ඩුව පාර්ශවයෙන් එල්ල කරන චෝදනාවක් තමයි ඔබ විවේචන පමණක් එල්ල කරනවා කියන කාරණය. රජයේ පැත්තෙන් අනිතරම මම විවේචනය කරනවා විතරක් කියලා කියනවනම් ඒක වැරද්දක්. මට පවතින තත්ත්වය පෙන්වලා දෙන්න විතරයිනේ මට අවස්ථාව තියෙන්නේ මාධ්‍ය ඔස්සේ. නමුත් එහෙම නැතුව රජයේ කිසිදු ආකාරයකට මේ ආර්ථිකයේ ගොඩනැගීම සඳහා අවශ්‍ය සැලසුමක් සකස් කරලා දෙන්නේ. ඒ වගේ පැතිවලින් අපිව සම්බන්ධ කරගෙන නැහැනේ. ආරාධනා ලැබෙනවා නම් අපි කියන දේවල් සත්‍ය වශයෙන්ම ක්‍රියාත්මක කිරීමට සූදානම් පරිසරයක තමයි අපි ගිහිල්ලා වැඩ කරන්නේ. එහෙම නැතුව ඔය කියන නිලධාරීන් දේශපාලඥයන් කියන දේට ඔළුව ගැනීම සඳහා අපි ඉදිරිපත් වෙන්නේ නැහැ. Inside Story.